හරි. ඊළඟට අපි landing screen එකේ තියෙන login button එක click කරාම user ID සහ password variables වල assign වෙලා තියෙන values ඉවත් වෙලා reg screen එකේදී අපි ලබා දුන්න username එක සහ password එක මේ variables වල assign කර ගන්න ඕනේ. කලින් වගේම අපි UI controls මත click කරලා on event code block එකක් මෙතනට drag කරමු. මේ ඉතල උඩ click කරලා login තෝරන. මෙතනට click කියලා ලබා දෙනවා. Then text input තුල තියෙන text variables තුල assign කරන්න මම variables click කරලා x සමානයි code block දෙකක් on event code block එක තුලට drag කරනවා. මුල්ම code block එකේ variables එකේ නම user ID විදිහට ලබා දෙනවා. සමාන ලකුණෙන් දකුණු පැත්තට UI controls වල තියෙන get text code block එකක් drag කරනවා. මෙතෙන්ට reg screen එකේ user ID එක ලබා දුන් text input එකේ නම ලබා දෙන්න ඕනේ. මම මේ ඉතාලිය උඩ click කරලා UID තෝරනවා. ඊළඟට තියෙන code block එකේ variable එක PWD විදිහට වෙනස් කරනවා. කලින් වගේම සමාන ලකුණෙන් දකුණු පැත්තට UI controls යටතේ තියෙන get text code block එකක් drag කරලා මෙතනින් PWD තෝරනවා. ඊළඟට අපි check කරන්න ඕනේ දැන් තියෙන user ID එක සහ password එක voters table එකේ කුමක් හෝ record එකක unique ID එකට සහ password එකට සමාන වෙනවද කියලා. ඒ සඳහා data යටතේ තියෙන read records code block එකක් මේ විදිහට drag කරනවා. මෙතන table එකේ නම voters විදිහට ලබා දෙමු. මෙතනදී table එකේ හැම record එකක්ම check කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට මේ code block එකේ තියෙන for loop එක භාවිත කරන්න පුළුවන්. බිඳුවෙන් ආරම්භ වෙලා එකකින් එක වැඩි වෙලා i කියලා variable එකක් භාවිත කරලා අපිට table එකේ records check කර ගන්න පුළුවන්. ඒ නිසා for loop එක මේ විදිහට තියලා console.log code block එක අපි මෙතනට ඉවත් කරනවා. මම මේ code block එක clear කියන කොටසට drag කරනවා. දැන් අපි check කරන්න ඕනේ user ID එක i වෙනි record එකේ unique ID එකට සමාන වෙනවද කියලා සහ password එක i වෙනි password එකේ password එකට සමාන වෙනවද කියලා. අපි මේ for loop එක තුළට control යටතේ තියෙන if code block එකක් drag කරමු. condition එක සඳහා math යටතේ තියෙන and ලකුණ සහිත code block එකක් මෙතනට drag කරමු. and ලකුණෙන් දකුණු පැත්තට වගේම වම් පැත්තට math යටතේ තියෙන සමාන ලකුණු දෙකක් සහිත code block දෙකක් drag කරමු. මෙතනට user ID කියලා ලබා දෙනවා. සමාන ලකුණෙන් වම් පැත්තට records within square brackets i.unique id විදිහට ලබා දෙන්න අවශ්‍යයි. නමුත් ඒ සඳහා code block එකක් නැති නිසා අපිට මේ කොටස type කරලා සකස් කරන්න වෙනවා. ඒ සඳහා මම show text මත click කරලා 18 වන පේළියේ user id ඉදිරියෙන් තියෙන සමාන ලකුණෙන් වම් පැත්තට records within square brackets i.unique id විදිහට type කරනවා. Then නැවත show blocks මත click කරමු. ඒ විදිහටම මෙතන PWD කියලා type කරලා නැවත show text මත click කරනවා. Then සමාන ලකුණෙන් වම් පැත්තට records within square brackets i.password කියලා ලබා දෙනවා. Then නැවත show blocks මත click කරමු. මේ condition එක true වුණොත් voting screen එක display වෙන්න ඕනේ. මම UI controls click කරලා set screen code block එකක් මෙතනට drag කරනවා. මෙතනින් අපිට අවශ්‍ය screen එක තෝරමු. මම voting තෝරනවා. හොඳයි. අපි දැන් game එකේ කොටසක් නිර්මාණය කරගෙන අවසන්. අපි run කරලා බලමු. මම run button එක click කරනවා. මුලින්ම landing screen එක display වෙනවා. මම දැන් මෙතන තියෙන reg page එක click කරනවා. දැන් reg screen එක display වුණා. මෙතන user ID එක raj123 විදිහටත් password එක 123 විදිහටත් ලබා දීලා register button එක click කරනවා. Then නැවත landing screen එක display වෙනවා. අපි මෙතනටත් register වෙද්දි ලබා දුන් user ID එක සහ password එක ලබා දෙමු. මම user ID එක raj123 විදිහටත්
password එක 123 විදිහටත් ලබා දෙනවා. දැන් login button එක click කරමු. මේ විදිහට voting screen එක display වුණා. දැන් අපි data කොටසට ගිහින් මෙතන තියෙන voters table එක open කරලා බලමු. ඔව්. අපි ලබා දුන් data මේ table එකේ columns වලට add වෙලා තියෙනවා. දැන් නැවත reset button එක click කරලා code එකේ ඉතුරු කොටස නිර්මාණය කරමු.